පුරාකාල සිට පවතින හින්දු කෝවිල් නැත්තං පුරාවිද්‍යා අයිතිය අපේ ආණ්ඩුව විතර පවතින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උල්ලංඝන කරන බව විතර පැති මට පෙනී යනවා. මේ දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් ජෙනරල්, ඒ කියන්නේ අධ්‍යක්ෂ ජෙනරල් මාණ්ඩාවල මාත්මව අපි මෙතකදී පාර්ලිමේන්තුවේ පවතින ආගමික සංගීතියා පාර්ලිමේන්තු සෙලෙක්ට් කමිටියට කදවලා මම ප්‍රශ්න කරලා තියෙනවා. ඒ අවස්ථාවේ තුමාට මට මගේ ප්‍රශ්න උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා. මම කියන්න කැමති මේ රටේ ඉතිහාසය කියලා කනකොට ඉතිහාසය තුල සිංහල ජනතාවටත්, දමිළ ජනතාවටත්, බෞද්ධ ජනතාවටත් ඉන්න ජනතාවට අයිතිවාසිකම් තියෙනවා. ඒක උල්ලංඝන කරලා බට්ටල දාලා මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධ පමණක් සීමා කරනවා නම් ඒක මට එකඟවෙන්න බෑ. මේක කවදාවත් මේ රටේ ජාතික ඒකාබද්ධතාව නිර්මාණ කරන්නට, ශක්තිමත් කරන්නට උදව් වෙන්නේ නැත. මේ නිසා තමයි රටේ යුද්ධ ඇති වුනේ, ත්‍රස්තවාද ඇති වුනේ, කලබල ඇති වුනේ, ප්‍රශ්න ඇති වුනේ. නැවත ඒ වගේ තැනට මේ රට අරන් යන්න එපා කියලා මම මේ අවස්ථාවේදී වග කියන අජිත් නිලධාරීවරුන්ටත් දේශපාලන නායකයන්ටත් පවසන්න කැමති. ලබන සුමාන වෙනකට මම අනිවාර්යෙන් ත්‍රිකරණයට යනවා. මේ රාජ්‍ය නිලධාරීන් කැඳවලා සාකච්ඡා කරලා සාධාරණත්වය ලබා දෙනවා. මොකද මේ රටේ හින්දු ජනතාවත් බෞද්ධ ජනතාවත් දීර්ඝාසනයකට ජීවත් වෙලා තියෙනවා. හින්දු ආගමටත් බෞද්ධ ආගමට අතර සම්බන්ධතා සමානතාව ඕනතරම් තියෙනවා. අඩම ගන්න මේ ආගම් දෙකතරේකට ජීවත් වෙන්න බැරි නම් රටක් කඩේ ඉස්සරහ යන්න බෑ අපිට. මේ රටේ පවතින සෑම ආගම් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික ආගම් අතරම එකතු වැඩ කරන්න ඕන. පළවෙනිව හින්දු සහ බෞද්ධ එකතු වැඩ කරන්න ඕන. මොකද සමානතාව ඕනතරම් තියෙනවා. ඉතින් මේ කඩාවැල් කරන්න බකල කියනවා.